දුන්න දුනුගමුවේ ඊතල කිතලගමුවේ මේ කතාව කලින් අහලා තියෙනවද? ශ්‍රී ලංකාව ඉපදිලා ලෝකෙ වටේම ජාත්‍යන්තර රටවල්වලට ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ගැන ඔබ දන්නේ මොනවද? බලන්න සූදානම් වෙමු ඇසිදිසිත් එක්ක. මහදේවන් සතාසිවම්, ශ්‍රීමත් ගාෆිල් සෝබස් සහ ෆ්‍රැන්ක් වොරල් වැනි ලෝක පූජිත ක්‍රීඩකයන්ට අනුව මහදේවන් සතාසිවම් කියන්නේ ඔවුන් දුටු හොඳම පිතිකරුවා. සිලෝන් ලෙස එකල් හඳුන්වන ලද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කළ සතාසිවම් හට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව නොලැබුණත් ඔහු ඉන් පසුව තවත් රටවල් දෙකක් නියෝජනය කළා. ඒ මැලේසියාව සහ සිංගප්පූරුවයි. විශේෂත්වය වන්නේ මේ කණ්ඩායම් සියල්ලේම නායකත්වය දැරීමට ඔහු සමත් වීමයි. රටවල් තුනක නායකත්වය දරූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගැන ඔබ මින් පෙර අසා තිබුණාද? ෆ්ලැවියන් අපෝන්සු. මොහු තම ක්‍රිකට් දිවි ආරම්භ කළේ ශ්‍රී ලංකාවෙන්. ක්‍රිකට් ඉතිහාසය දන්නා අයට 80 දශකයේ කැරලිකාර දකුණු අප්‍රිකානු සංචාරයේ කිව්වොත් මතක් වෙන තරගාවලියට ඔහුත් සහභාගී වුණා. ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීම ඔහුට තහනම් වුණේ අන්න ඒ නිසයි. 1996 ක්‍රිකට් ලෝක කුසලානයේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ඔහු පිතිකරණයේ යෙදෙන විට ඔහුගේ වයස අවුරුදු 44ක් වුණා. සංජයන් තුරේසිංහම්. ශ්‍රී ලංකාවේ ඉපිද කැනඩාවට සංක්‍රමණය වූ මොහු 2001 ICC කුසලානයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නායි. කැනඩා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක් දින තරඟ 9කුත් පළමු පෙළ තරඟ 2කුත් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ උපන් මේ ක්‍රීඩකයාට හැකි වුණා. 2003 ලෝක කුසලානයේ නියෝජනය කළ කැනඩා කණ්ඩායමට ක්‍රීඩා කළ මදවේග පන්දු යවන්නෙකු ඔහු ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී සනත් ජයසූරියව දවා ගැනීමට සමත් වුණා. ඩැම්නල් වට්මෝ. ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාවේ පුහුණුකාර ධුරය දැරුවේ මොහු බව නම් ප්‍රසිද්ධ කාරණයක්. ඒත් වට්මෝ ශ්‍රී ලංකාවේ ඉපිද කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 7ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු බව අප්‍රසිද්ධ කාරණයක්. කෙටියෙන් ඩේව් වට්මෝ කියා හඳුන්වන මොහු නවක කණ්ඩායම ඔප්නැංවීම පිළිබඳව ලොව පුරා නමක් දිනා සිටිනවා. බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය ධනාත්මක භාවය 2007 එම ක්‍රීඩකයන්ට ලබා දුන් වට්මෝ ගැනත් චන්දික හතුරුසිංහ ගැන මෙන්ම බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ සඳහන්ව ඇති. රුවිඳු ගුණසේකර. වයස අවුරුදු 14 ශ්‍රී ලංකාව හැර ගොස් කැනඩාවට සංක්‍රමණය වූ මෙම වමත් ආරම්භක පිතිකරුවා කැනඩා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේ වයස අවුරුදු 16. ඔහුගේ පියා නිරෝන් ගුණසේකරද ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කොට තිබෙනවා. දැනට ශ්‍රී ලංකාව තුළ පළමු පෙළ තරඟවලට සහභාගී වෙන රුවිඳු එක් දින තරඟ 19 කැනඩා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කොට තිබෙනවා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ සිහිනය තවමත් ඔහු තුළ පවතින බවයි. ඇන්ඩ්‍රි බෙරෙන්ජර්. 2010 වසරේ 19-15 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා වූ ඇන්ඩ්‍රි බෙරෙන්ජර් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි. 2010 යෝන් ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවත්, 2015 ක්‍රිකට් ලෝක කුසලානයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ඔහු විසින් නියෝජනය කළා. ලෝක කුසලාන දෙකකදී වෙනස් රටවල් දෙකක් නියෝජනය කිරීමේ අවස්ථාව එබැවින් ඔහුට හිමිව තිබෙනවා. මංජුල ගුරුගේ. ශ්‍රී ලංකාවේ අම්බලංගොඩ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මංජුල ගුරුගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකෙක්. මදවේග පන්දු යවන්නෙකු වශයෙන් ක්‍රීඩා කළ ඔහු 2015 ලෝක කුසලානයේද නියෝජනය කළා. එක් දින තරඟ 7ක් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කළ මංජුල කඩුලු 12ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉපිද වෙනත් රටවල් වලට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් අතරේ ශ්‍රී ලංකාවේ නොඉපිද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු ගැනත් ඔබට අනිවාර්යයෙන්ම කිව යුතුයි. ඒ තමයි ජෙහාන් මුබාරක්. මුබාරක් උපන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර. පසුව මෙරටට පැමිණ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් වෝටර් පෝලෝ සහ කිමිදුම් ක්‍රීඩාවෙන්ද දස්කම්පා තිබෙනවා. ජෙහාන් මුබාරක්ව හැඳින්වෙන්නේ දක්ෂ වමත් පිතිකරුවෙකු සහ අතිදක්ෂ පන්දු රකින්නෙකු වශයෙන්. අවශ්‍ය විටක දඟ පන්දු යැවීමේ හැකියාවක් තිබුණු මුබාරක් දැන් ක්‍රිකට් පුහුණුකරුවෙක් සහ විචාරකයෙක්. ක්‍රිකට් කියන්නේ ගෝලීය ක්‍රීඩාවක්. ඔබ දක්ෂයෙකු නම් ඔබට ලෝකයේ ඕනෑම තැනකට ගිහිල්ලා තමන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. අදටත් ඇසිසිත් එක්ක සමුගන්න සූදානම් මම අසංක හදිරම්පෑල රැඳින්න thepapri.com එක.